අප්‍රේල් මාසේ 29 වෙනි සිකුරාදා අද දවසේදී නැවතත් ඔබ හොයාගෙන ඉන්නේ ඔබේ දෑවර නාලිකාව සෙත් FM 103.1 අද දවසේදී මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ මම කැමතියි ඔබත් එක්ක මෙනෙහි කරන්නට අපි එක එක්කෙනා ගොඩක් වෙලාවට අපේ වහල් භාවය නැති කරගෙන තියෙන පැති කඩයන් ගැන සමහරලාට පුද්ගලයෝ ඒ පුද්ගලයා නැතුව ඒ පුද්ගලයාට කතා නොකර අපිට ජීවත් වෙන්න බැරි තැනකට පත් වෙලා තියෙන්න පුළුවන් සම්බන්ධතා හරහා සමහර වෙලාවට ටෙක්නොලොජියක වෙන්න පුළුවන් එහෙම නැත්නම් ඇල්කොහොල් බීමත්කම වෙන්න පුළුවන් ඩ්‍රග්ස් වෙන්න පුළුවන් මේ වගේ නොයෙකුත් දේවල් මේ දේවල් නැතුව අපි හිතනවා අපිට ජීවත් වෙන්න බැහැයි කියලා ඉතින් අන්තිමට අපි එල්ලිලා ඉන්නවා මේ පුද්ගලයන්ගේ ඇඟේ අපි එල්ලිලා ඉන්නවා ඒ පුද්ගලයන්ගේ ශක්ති සම්භාරයන් වල අපි එල්ලිලා ඉන්නවා එහෙම නැත්නම් බීමත්කම තුල අපි මේ බෝතලෙට අපි වහල් වෙලා ඉන්නවා ඩ්‍රග්ස් වලට අපි වහල් වෙලා ඉන්නවා එහෙම නැත්නම් ටෙක්නොලොජියකට ෆෝන් එක එහෙම නැත්නම් ස්මාර්ට් ෆෝන් එකත් එක්ක කරන ඒ හැම කතන්දරයක් එක්කම අපි එල්ලිලා ඉන්නවා හැබ්බැහි වෙලා ඉන්නවා අපිට ඒක නැතුව ජීවත් වෙන්න බෑ කිය මානසිකාත්වයක් අපි ගොඩ නගාගෙන ඉතින් මෙන්න මේ මේ දේ තුල මොනවද තියෙන්නේ කියලා හෙවොත් වහල් භාවය නැතුව බැරි කම ඉතින් ඒක නිසා අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අපිට ඉස්සෙල්ලම තනියම ජීවත් වෙන්නට අපේ හදවත අපේ ශක්ති සම්භාරය තුළ අපිට ජීවත් වෙන්නට පුළුවන් බලයක් ජීවයක් හැකියාවක් ස්වාමීන් වහන්සේ දීලා තියෙන්නේ නමුත් අපි ඒකට වතුර දාලා පෝෂණය කරලා ඒ මහා වෘක්ෂයේ ගොඩනගා ගන්න නැතුව අපි එක එක්කෙනා ගෙන් හිඟා කන්න පටන් ගන්නවා ඉතින් මෙන්න මේ ආකාරයට අපි සමාජය තුළ ඉන්න හිඟන චරිත බවට පත් වෙනවා ඔබ වත්පෝසකම් තියෙන ගොඩක් පොහොසත් පුද්ගලෙ එහෙනම් ඔබේ තියෙන පොහොසත්කම හඳුන ගන්න මගේ රත්තරන් අම්මේ තාත්ති දුවේ පුතේ ඔබට පුළුවන් වේවි නැති අයටත් බොහෝ දේවල් දෙන්නට ඒ සඳහා ඔබට ජය වේ ජය රැඳෙන්න අපිත් එක්ක ආයුබෝවන් සේත්